අයිබෝවන් මං අද කියන්න හදන්නේ මහ පොළොව කොච්චර සුන්දර දෙයක්ද අපට කොච්චර ජාති ලබා දෙනවද මේ බලන්න මහ පොළොවේ අපි වපුරන වී අස්වැන්න දෙන කාලය තමයි මේ තියෙන්නේ දැඩි අවුවක් රශ්මියක් වැටුණත් වී හොඳ අස්වැන්නට තියෙනවා බලන්න කොච්චර චමත්කාර දර්ශකයක්ද කියලා එන්න එන්න ගොවිතැන අඩාල වෙන කාලයක තාමත් හොඳට අස්වැන්න දෙන කුමරු යායක් මේ ඉස්සර තරම් නැති වුණත් තාමත් හොඳ අස්වැන්නක් ලැබෙනවා නිව් ජෙනරේෂන් පරම්පරාව දවසෙන් දවස කුසුගරමින් ඈත් වුණත් අපි හරියට බැලුවොත් අපේ ජීවිතය රඳාපවතින්නේ කෘෂිකර්මය මතයි මොනවා කරත් මේ ලංකාවේ ජීවත් වෙන්න බත් කන්න වෙනවා බත් කන්න නම් ගොවිතැන් කරන්න වෙනවා ගොවිතැන් කරන්න නම් මේක හරියට දැනගන්න වෙනවා දැන් දැන් ඉපදෙන අයට කෘෂිකර්මයේ පිළිමද දැනුමක් නැහැ සමහරට තමන්ගේ තාත්තලා අම්මලා කෘෂිකර්මයේ නියරුණත් එයාලත් කැමති නැහැ තමන්ගේ දරුවන් කෘෂිකර්මයට යොමු වෙන්න ඒ වගේම දරුවොත් කැමති නැහැ කෘෂිකර්මයට යොමු වෙන්න මේ හේතුවෙන් තමයි කෘෂිකර්මය දිනෙන් දින අභාවයට යන්න හේතු වෙලා තියෙන්නේ.